සමන්තචක්කවාලේ සූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මංමුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියාති. සදා වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර පින්නතුනි, අද දවසේ මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා චන්දිමා අමරතුංග, චාරිකා ගුණවර්ධන, කුමාරි හේවා විතාරණ, ශාන්ති ප්‍රනාන්දු යන මහත්මීන් ප්‍රධානව මියුසියස් විදුහලේ 82 කණ්ඩායමේ ආදි ශිෂ්‍යාවන් සෑම දෙනාම ඒකරාශීව සදැහැති දායකත්වයේ ධර්මින් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් විශේෂ අරමුණක් නිමිති කරගෙන තමයි අපේ පින්නතුන් මේ උතුම් දේශනාවට දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ. ඉතින් මෙම උතුම් ලොවක් සනසන ධර්මදානමේ පින්කම තුළින් මතුවෙන මහා අනිසංසවාරයේ හේතු වෙලා පින්නතුන්ගේ බලාපොරොත්තු වෙන සියලුම අරමුණු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම සඵල වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, ඔබ අපි ඕනම කෙනෙක් විතරක් නෙවෙයි, දෙවියන් බඹුන් පවා තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ විදියට සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෝරගන්නේ ප්‍රධාන කාරණාවක් පදනම් කරගෙන. අපි දන්නවා බුදුගුණ පාඨයේ තුල තියෙනවා සත්තහා දේව මනුස්සානං කියලා බුදුගුණයක්. ඒ ගුණයේ ඇතුළාන්ත කතාව තමයි අපි සරණ ගිය අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට විතරක් නෙවෙයි ශාස්ත්‍රූවරයෙක් වෙන්නේ. දෙවියන්ට විතරකුත් නෙවෙයි ශාස්ත්‍රූවරයෙක් වෙන්නේ බුදුරජාණන් වහන්සේ, බ්‍රහ්මයන්ටත් බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේ. මනුෂ්‍යයන් දෙවියන් දෙවියන්ටත් වඩා ඉහළ බ්‍රහ්මයන් පවා බුදුරජාණන් වහන්සේ පින්නතුනි ශාස්ත්‍රූන් වහන්සේ විදියට තෝරගන්න ප්‍රධාන හේතුව තමයි මේ සියලු සත්වයන්ට තිබුණු මූලික ප්‍රශ්නයට විසඳුම තිබුණේ බුදුරජාණන් වහන්සේ ළඟ. ඒක තමයි පංචස්කන්ධ දුක්ඛයෙන් අත්මිදීම කියන කාරණාව. නැත්නම් සසර දුකින් අත්මිදීම කියන කාරණාව. නැත්නම් අත්දකින දුක්වලින් නිදහස් වීම කියන කාරණාවේදී මේ දෙවියන්ට බඹුන්ට මිනිසුන්ට නිවැරදි විසඳුමක් තිබෙන්නේ නැහැ. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ තිබ්බා සියලුම දුක්වලින් නිදහස් වෙන්නට මාර්ගයක්. අන්නේ නිසා තමයි බ්‍රහ්මයන්ට හොයාගන්න බැරි දෙයක් බුදුරජාණන් වහන්සේ හොයාගත්ත නිසා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඳ වැටුණා. දෙවියන්ට හොයාගන්න බැරි දෙයක් බුදුරජාණන් වහන්සේ හොයාගත්ත නිසා දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පසක පිහිටවල වැටුණා. මිනිසෙවුන අපට හොයාගන්න බැරුණ දුකන් දුකෙන් නිදහස් වීම කියන කාරණාව සර්වඥයන් වහන්සේ අවබෝධ කරගත්ත නිසා අපිත් අදටත් පසඟ පිහිටුවල බුදුරජාණන් වහන්සේ ළඟ උදේ හවස වැටෙනවා. මොකද අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පින්නතුනේ දුක් නැති කරගන්නේ කොහොමද කියලා.
අද දායකත්තේ දරණ අපේ පින්නතුන් සිහිපත් කළ තින ජීවිතයේ සැඳෑ සමය ධර්මානුකූලව ගත කිරීමට අනුගමනය කළ යුතු කරුණු මොනවද කියලා සිහිපත් කළ දෙන්න කියලා. ඒ ගොඩාක් වැදගත් කාරණාවක්. මේ ලෝකෙ දැන් තරුණ දරුවෝ හරි මේ දේශනාව අහනව නම් තමන්ගේ අම්මා තාත්තට මේ දේශනාව අහන්න ඉඩ හදලා දෙන්න ඕනේ. ඉතින් වැඩිහිටි ජීවිතයක් එහෙම නැතිනම් සැඳෑ සමය කොහොමද මෙලොව පරලොව දෙලොවම ජය ගන්න විතරක් නෙවෙයි නිවන් දකින්න පවා පුළුවන් විදියට කටයුතු කරන්න ඕන කියලා අපි අද දේශනාව තුළ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මාතෘකාවට අනුකූලව. පින්නතුනි, ජීවිතයේ සැඳෑ සමය කියලා කියන්නේ අත්දැකීම් ගොඩාක් තියෙන කාලයක්. ජීවිතේ බොහෝ අත්දැකීම් ලබලබ ආපු අවස්ථාවක් තමයි ජීවිතයේ සැඳෑ සමය කියලා කියන්නේ. අත්දැකීම් වලින් පරිණතයි. එතකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕන අර සාමාන්‍යයෙන් කියන්නේ සිංහේ ගමනක් යනකොට හැරිලා බලනවට අපි කියන සිංහාව ලෝකනේ කියලා. අන්න වගේ තමන්ගේ ජීවිතයේ දිහාට පින්නතුනි ආපසු හැරිලා නුවණින් විමසන්න ඕනේ. කෙලෙස් උපදින විදිහ නෙවෙයි, නුවණින් විමසන්න ඕනේ තමන් ගෙවපු ජීවිතේ මොකද්ද. පින්නතුනි, අපි ගෙවන ඕනම ජීවිතයක් ඕන භවයක අපි ගත කරන්නේ ආයතන හයක් ඇසුරු කරගෙන. ඒ ආයතන හයට කියනවා ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ඒ ආයතන හයට හැමතිස්සෙම ගොදුරු වෙන දේවල් හයකුත් තියෙනවා. ඒවටත් අපි ආයතන කියලා කියනවා. ඒව තමයි ඇහැට ගොදුරු වෙන්නේ රූප. ඇහැ ගොදුරු කරගන්නේ රූප. ඇහැට ශබ්ද ගොදුරු කරගන්න බෑ. ඒකයි ඇස් පේන්නේ නැත්තම් ඉතින් කනින් අපිට බලන්න බෑනේ. ඇහැට පුළුවන් රූප ගොදුරු කරගන්න විතරයි. කනට ඒක කරන්න බෑ. කනට පුළුවන් ශබ්ද ගොදුරු කරගන්න. ඒක ඇස් දෙකට කරන්නත් බෑ. පාසලක් වගේම තමයිනේ. ගොඩක් දුරට විද්‍යාව විෂය උගන්වන ගුරුවරු ඉතින් විද්‍යාවම තමයි. නේද? ගණිත විෂය උගන්වන ගුරුවරු ඉතින් ගණිතයම තමයි. ඒ වගේ තමයි ඇහැට පුළුවන් රූප දකින්න විතරයි. ශබ්ද අහන්න බෑ. කනට පුළුවන් ශබ්ද අහන්න විතරයි. රූප දකින්න බෑ. නාසයට ගන්ධය විඳින්න පුළුවන්, රසය ලබන්න බෑ. හැබැයි දිවට රසය විඳින්න පුළුවන්. කයට ගොදුරු වෙන ස්පර්ශ, කය හරහා ස්පර්ශ අත්දකින්න පුළුවන්. ඒ වගේම හිතට ධම්ම කියනවා. ඒ කියන්නේ දැන් දෙමව්පියන්ට දරුවන්ගේ ආදරය, කරුණාව වගේවා අරමුණු වෙනවනේ. ඉතින් අන්න ඒ වගේ ධම්ම කියලා තව කොටසක් තියෙන අපිට අතීත යම් යම් සිද්ධිත් අරමුණු වෙනවා. ඒවත් ධම්ම ගණයට වැටෙන්නේ. ඒ වගේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට ගොදුරු වෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී ඒ වගේ ධම්ම. ගෙවුණු අතීතයේ කියන්නේ ඔය දෙකේ හමුවීම. ඇහැට රූප හමු වෙවි හිටියා. කනට විවිධ ප්‍රියහඬවල් හෝ අප්‍රියහඬවල් හෝ හමු වෙවි හිටියා. ඇතර ගෙවුණු අතීතයේ ජීවිතයක් කියන්නේ ඕක. මනුෂ්‍යයන්ගේ වේවා, දෙවියන්ගේ වේවා, තිරිසහතෙක්ගේ වේවා, ජීවිතය කියලා කියන්නේ ආයතන හයට බාහිර අරමුණු ගොදුරු වීම. ඒ ආයතන හය තුළින් බාහිර අරමුණු ගොදුරු කරගනිමින් වාසය කිරීම. ඕක තමයි ජීවිතය කියන්නේ. බලනවා, අහනවා, විඳිනවා, හිතනවා. ඕක තමයි ජීවිතය කියලා කියන්නේ. එතකොට අපි මතු කරගන්න ඕන මේක දුකක් වෙන්නේ ඇයි? ඇයි ඇහැ, කන, නාසය, දිවකය, මනස සමග මේ සම්බන්ධතා පවත්වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී තුල අපිට දුක් ගොඩ නැගින්නේ කොහොමද? ඇයි ඒක දුකක් වෙන්නේ? අපි ඒක විසඳගන්න ඕනේ. මේ ගෙවුණු අතීතය ගැන සිංහාව ලෝකනයක්. يعني ගෙදරකින් නම් කල්පනා කරන්න ඕනේ මේ අවිශ්‍රාම ගියාට පස්සේ. නේද? ලොකු පුතාගේ අකීකරුකම් ගැනවත්, පොඩි පුතාගේ ආදරේ නැතිකම ගැනවත් නේද? අල්ලපු ඉඩමේ අල්ලපු
ඉඩමින් අය කියන කරන දේවල් ගැනවත් එවනේ අපි සැඳෑ සමයේදී කල්පනා කරන්න ඕන ජීවිතයේ නුවණින් පිරික්සීම. එතකොට අපි බලමු මේ ආයතන හයකට ඉඳුරන් හයකට අරමුණු ලැබි ලැබි ගෙවපු ජීවිතේ දුකක් වෙන්නේ ඇයි කියලා. ඕනම සසරගත සත්වයකට එහෙමයි. පින්නතුනි අපේ ඇහැ කියල කියන්නේ, ඇහැ කියල කියන්නේ රූප හමුවෙන තැන ස්පර්ශ හැදිලා ඒ ස්පර්ශයට අදාළව වේදනා නිෂ්පාදනය කරන ආයතනයක් වගේ. කන කියල කියන්නේ කනට ඇහෙන ශබ්දවලට අනුව යන එතන කනේ ශබ්ද ස්පර්ශ වෙනවා. අනේ කනේ ශබ්ද ස්පර්ශ වෙලා ස්පර්ශ වන ස්වභාවය අනුව වේදන උපද්දවන ආයතනයක් වගේ තමයි කන කියන්නේ. ඒක දැනුත් වෙනවා. දැන් මේ බණ ඇහෙනකොට පින්නතුන්ට ඒ බණ කන හරහා යනවා. ඒ කියන්නේ කනේ ගැටෙනවා, ස්පර්ශය ඇති වෙනවා. දැන් ජීවිතයේ දුකයි කියලා වගේ වචනයක් කතා කරද්දී පින්නතුන්ට ඔන්න ඇති වෙනවා දුක් වේදනාවක්. නේද? ඉතින් අන්න බලන්න මේ වගේ කනට ශබ්ද ගැටෙන තැන ඒ ස්පර්ශයේ ස්වභාවය අනුව ඔන්න වේදනා ඇති වෙනවා. නාසයේ දිවේ කයේ ගන්ධ රස ස්පර්ශ ආදී ගැටෙනකොට ඒ ස්පර්ශයේ ස්වභාවය අනුව පින්නතුනි විඳීම් ඇති වෙනවා. ඒක දුක් හරි සැප හරි උපේක්ෂා හරි වෙන්න පුළුවන්. මනසට සමහර ධර්ම නැත්තම් සමහර සිතුවිලි අරමුණු වෙනකොටත් එහෙමයි. ඒකට මනෝ සම්පස්සේ කියනවා. මනෝ සම්පස්සේ තුලින් මේ මානසික ගැටීම තුල ඒ ස්පර්ශ ස්වභාවය අනුව විඳීම් ඇති වෙනවා. මෙන්න මෙතනින් භයානකම කෙනෙකුට හිතෙන්න පුළුවන් දුක් වේදනාව කියලා. අපි අකමැතිව දුක් වේදනාවටනේ. උතනින් භයානකම පිනදනේ සැප වේදනාව. ඇහැට අරමුණු වෙන දේවල් නිසා උපදින දුක් වේදනාවට වඩා භයානක සැප වේදනාව. ඇයි කියලා අපි කියන්න. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ ඒක හරි සැපක් නේ. ඇහැට යමක් දැක්කම කෙනෙක් තමන් ආදරය කරන කෙනෙක් දැක්කත් දරුවෙක් දැක්කත් ඒ දරුවගේ කටහඬක් ඇහුණත් ඉතින් සැපේ ඇති කරගන්න එක නෙති මම බලාපොරොත්තු වෙන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ ඇහෙන් සැප ලබන්නනේ. ඔබ වහන්සේ කියන්නේ ඒක මම භයානක දෙයක් කියලා. දුකනේ භයානක. දුකටනේ ලෝක සත්‍යයක් මෙති. සැප භයානක. ඇයි කියලා අපි කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙන මෙන්න මෙහෙම කාරණාවක්. මේ ලෝකේ කිසියම්ම රූපයක් කිසියම්ම හඬක් කිසියම්ම ගන්ධයක් රසයක් ස්පර්ශයක් ආදරයක් මම කියලා ගන්න එපා කියනවා. නේතං මම මගේ කියලා ගණ්ඩත් එපා කියනවා. නේසෝ හමස්මි මගේ ආත්මය කියලා ගණ්ඩත් එපා කියනවා. නමේසෝ අත්තාති මේ ලෝකේ කිසියම්ම රූපයක්වත් ශබ්දයක්වත් ගන්ධයක්වත් රසයක්වත් ස්පර්ශයක්වත් ආදරයක්වත් මම කියලා මගේමයි හෝ මගේ කියලා මගේ ආත්මයමයි කියලා ගණ්ඩ එපා කියනවා. ගණ්ඩපා කියලා කියන්නේ ඒක මහා දුකක් වෙන නිසා. අන්නේ මම මගේ මගේ ආත්මය කියන ඒ මහා දුක් ඛේදවාචක ගොඩනගෙන පරිසරයට අපි ඇදලා දාන්නේ සැපේ විසින්. සැපේ තමයි අපි උතෙන්ට ඇදලා දාන්නේ. එනේ දුක් වේදනාවට අපි ඇදලා දාන්නේ සැපය. සමහර අය හිතෙන්න පුළුවන් එහෙම කොහොමද කියලා. දැන් බලන්න යමක් මම මගේ මගේ ආත්මය කරගන්නට නම් ඒ දේ ගැන අපට සතුට ඇති වෙන්න ඕනද නැද්ද? නේ දුක් දෙන දේක් මගේ කරගන්න හිතනවද? කවදාවත් හිතෙන්නේ නැහැ නේ දුක් දෙන දේ අපි මගහරින්න උත්සාහ කරන්නේ. නේ වෙලාවකට දුක් දෙන දේ සංසාරෙට මෙපා කියලා හිතනවා. නේද? දුක නම් සසරට මෙපා කියලා අපි හිතන්නේ. නේද? දුක් වේදනා සසරටම මෙපා කියනවා. දුක් වේදනා නම් අපි කවදාවත් මම මගේ කරගන්න තණ්හාවෙන් මේ උත්සාහ කරන්නේ නැහැ. අපි හැමදාම පින්නතුණි මම මගේ කරගන්න උත්සාහ කළේ සැප ලබල දෙන
රූප. දැන් බලන්න, ඉස්සෙල්ලාම අම්ම කෙනෙක් හරි තාත්ත කෙනෙක් හරි උන දවසේ අපි තුමේ දරුව දැක්ක දවසේ කියලා, දරුව තමන්ගේ අතර ආපු දවසේ බලන්නේ දරුවයි රූපෙ දකිද්දී පුදුම සතුටක් ඇති වෙනවානේ. අර දරුවා බිහි කිරීමේ දුක අතුරු දහන්. දරුවගේ මූණ දකිද්දී ඒ රූපෙ දකිද්දී පුදුම සතුටක් ඇති වෙනවා. ඒ වගේමයි දරුවගේ අර මොකද්ද ඔය අමුතු අමුතු විදිහට කතා කරන ගතියක් ඇති වෙනවානේ වචන වලින් තොර. ඉතින් අන්නේ හඬ ගැන පුදුම සතුටක් ඇති වෙනවා. දරුවයි ගන්ධය නේ අලලින් බිනවනේ ඉතින් නේද? අර මාස් එබිල යන්නේ බිනවා අම්මලා නේද? ඒතරේ ගන්ධය තුළ පුදුම සැපයක් උපදිනවා. ඊළඟට දරුවගේ ස්පර්ශය නේද? අරකට තද්ද කරගන්නවනේ. ඒ ස්පර්ශයෙන් තමයි සතුට ඇති වෙනවා. දරුවා තමන්ට ආදරේ කියලා දැනෙද්දී ඒ ආදරය තුළත් පුදුම සැපයක් ඇති වෙනවා. ඒ වගේ අම්ම කෙනෙකුට ඉතින් මේ ලෝකේ වැඩිපුරම ඉහළම සතුටක් ඇති වෙලා තියෙන්නේ තමන්ගේ අතට දරුවා ආපු දවසේ. දුව හරි පුතා හරි. ඒ සැප දුන්න දරුවාගේ රූපේ නේද මගේ මයි කියලා හිතෙන්න ගත්තේ. නේ? ඒ සැප දුන්න දරුවාගේ හඬව තමයි මගේ මයි කියලා දැනෙන්න ගත්තේ. ඒ සැපේ ඇති කළ දරුවා තමයි, දරුවාගේ ආදරේ තමයි මගේ කරගන්න හිතුනේ මගේ මයි කියලා දැනුනේ. මගේ කොල්ලා කියලානේ කියන්නේනේ. මගේ පැටියා, මගේ කොල්ලා. බලන්න මේ ලෝකේ පින්නතුනි තමන් මගේ කරගත්ත හැම දෙයක්ම මගේ කරගන්න මනස පෙළඹුණේ ඒකේ මූලික අවධිය. හිත සතුටු කරලා තියෙනවා. ඒ රූපේ හිත සතුටු කරලා තියෙනවා. ඒ ශබ්දේ හිත සතුටු කරලා තියෙනවා. ඒ ගන්ධය, ඒ රසය, ඒ ස්පර්ශය, ඒ ආදරය හිත සතුටු කරලා තියෙනවා. අන්නේ සතුටු කරපු රූපය ගැන එතකොට හිතේ ස්වභාවය තමයි ආසාවක් ඇති වෙනවා. සතුට උපදවන දේවල් ගැන ආසාව ඉපදීම පුහුදුන් හිතක ලක්ෂණයක්. දරුවගේ රූපයේ හිත සතුටු කළා, දරුවා ගැන ආසාව ඇති වුණා. දරුවගේ ප්‍රියහඬ, ස්පර්ශය, ආදරය තුළ සතුට ඇති වුණා. ඒ දරුවා ගැන පුදුම ආශාවක් ඇති වුණා, තණ්හාවක්. එතකොට සතුට ඇති වුණා. ඉඳුරන්ට ඒව හමු වෙනකොට ඒ සතුට පදනම් කරගෙන ආසාව ඇති වුණා. ඒ ආසාව පදනම් කරගෙන තමයි ඒක මම, මගේ, මගේ ආත්මය කියලා දැනෙන්නේ සහ එහෙම දැනෙන මට්ටමට ගන්න උත්සාහ කරන්නේ. දැන් බලන්න, දැන් සාමාන්‍ය සමාජයේ කියන තරුණයෙකුට තරුණියක් දැක්කම සතුට ඉපදෙනවා. ඒ සතුට ගොඩාක් ඔය වෙනත් තරුණියක් දකින්නට වඩා ලොකු සතුටක් වුණා නම් පුදුම තණ්හාවක් ඇති වෙනවා තරුණිය ගැන. ඊට පස්සේ මොකද හිතෙන්නේ? මගේ කරගන්න හිතෙනවා. හැම තරුණියම මගේ කරගන්න හිතෙන්නේ නැහැ. අර දැක්කම කටහඬ ඇහෙද්දී ලොකු සතුටක් ඇති වුණා නම් ලොකු සතුටක් ඇති කරපු ඇති වෙන්න හේතුන තරුණිය ගැන තමයි ලොකු තණ්හාවක් ඇති වෙලා ලොකුවට මගේ කරගන්න හිතෙන්නේ. එනේ විවාහ කරගන්නම හිතෙනවා. හරිද? එතකොට ආරම්භය කොතනද? සතුට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝකෙ කිසියම්ම දෙයක් නේතම් මම කියලා ගන්න එපා. මගේ නේතම් මම නේසුහමස් මගේ කියලා ගන්නත් එපා. නමේසෝ අත්තාති මගේ ආත්මය කියලා ගන්නත් එපා. ඇයි? දුක් විඳින්න වෙනවා. දැන් විඳින දුකට හේතුව ඒක. මේ ලෝකෙ තියෙනවා මගේ ගොඩ සහ මගේ නොවන ගොඩ කියලා ගොඩවල් දෙකක්. මගේ ගොඩ සහ මගේ නොවන ගොඩවල් කියලා ගොඩවල් දෙකක් තියෙනවා. බොහෝ දුරට මගේ ගොඩ තියෙන්නේ කොහෙද? තාප්පෙන් ඇතුලේ. හරිද? මගේ කියලා දැනෙන ඔක්කොම කුණු කන්දන්ටින් ගෙනත් දාගන්නේ ඔකස්සට. හොඳ බලන්නකෝ. කඩේකට කියලා මල් පැලයක් ගත්තත් දැන් ඉතින් මගේනේ, ඕක ගෙනත් දානවා ගේ ඇතුළට. හරි, වත්තේ කරේ හිටවනෝ. ඒ වගේ බලන්න ඔය බොහෝ දුරට ඔය තාප්පෙන් ඇතුළේ කොටස තමයි මගේ ගොඩ රැස් කරගෙන තියෙන්නේ. අම්මා තාත්තා, මගේ අම්මා, මගේ තාත්තා, තමන්ගේ ස්වාමියා, තමන්ගේ භාර්යාව, තමන්ගේ ආදරය කරන අය, මේ බලු කුක්කන් ඉඳලා නේද මගේ බලු පැටිය කියලා ඒකත් ඇතුළේ දාගෙන ඉන්නේ ගෙදර.
මගේ නොවනකොට බොහෝ දුරට පින්නතුනි තාපෙන් එළිය තියෙන්නේ. අපි දුක් විඳින්නේ මගේ ගොඩ නිසාද, මගේ නොවන ගොඩ නිසාද? නේ, මේ ලෝකේ මාරාන්තික දුක් විඳලා තියෙනවා නම්, විඳිනවා නම් පින්නතුනි මගේ නොවන ගොඩ නිසා නෙවෙයි, මගේ ගොඩ නිසායි. මගේ නොවන ගොඩ වචනයක් කිව්වා වගේ නෙවෙයි මගේ ගොඩේ කෙනෙක් වචනයක් කිව්වා. මගේ නොවන ගොඩේ කෙනෙක් අසාධාරණයක් කිව්වොත් අපි ගහගන්න හරි යන්න සූදානම්. හැබැයි මගේම කරගෙන ඉන්න කෙනෙක් Tamanට අසාධාරණයක් කරගත්තට පස්සේ කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඇයි මට මේ මිනිස්සු මෙහෙම කරන්නේ නේ? අපිට තියෙන ඇයි මට මගේම මිනිස්සු මෙහෙම කරන්නේ? ඇයි මට මගේම ළමයි මෙහෙම කරන්නේ? නේද? එහෙම තමයි හිතෙන්නේ. ඇයි පිනතුන හිතෙන්නේ? ඇයි මගේම ස්වාමියායි මගේම භාර්යාව මගේම අම්මා තාත්තා මගේම ඇයි මට මෙහෙම කරන්නේ? අර මගේ නොවන අය යමක් කරා වගේ නෙමෙයි පින්නතුනි. හරි, හිතින් මගේ කියලා කලින් අල්ලගත් එකක් මොන හරි කළොත්, මොන හරි කිව්වොත් හරීම අමාරුයි. ඉතින් මේ අමාරුව දැන් අත්දකින්න වෙලා තියෙන්නේ ඒවා මම්මගේ කරගත්ත නිසා. මම්මගේ කරගත්තේ පින්නතුනි ඒවා ඇහැ, කන, නාසය, දිව, කය, මනසට හමු වෙන තැන අපට සතුට ඇති වුණා. සතුට ඇති වෙන දෙයමයි මේ ගෙදර ඉඳන් හරි කල්පනා කරලා බලන්න. සතුට ඇති කරන දෙයමයි මම්මගේ කරගන්න හිතෙන්නේ. පිනතුන් දන්නවද, අපේ ජීවිතය අපි සමහර දේවල් මඟ හැරියනවා. අපිට ගොඩාක් දුක් මඟ හැරෙන්න තිබ්බා. සමහර දේවල් මඟ හැරියනවා. අතීතයේ හිත සතුටු කරපු සමහර රූප වලට හිත ආස කරද්දී අපි හිමීට ලිස්සල වගේ ගියා නම් නෑ ඕනේ මගේ කරගන්න ඕනේ කියලා ගියා නම්, අතීතයේ ඇහුණු සමහර ප්‍රියහඬවල් ප්‍රිය ගන්ධ රස ස්පර්ශ ආදරය ආදී හැමෝම හිතේ සතුට ඇති වෙලා හිත මගේ කරගන්න මගේ කරගන්න කියලා ඇතුළාන්තයෙන් වද දෙද්දී නෑ නෑ ඕනේ ඕනේ කියලා මගහැරලා ගියා නම් පින්නතුන්ට හිතා ගන්න බැරි දුක් ගොඩක් මග හැරෙනවා. ඒකයි පින්නතුනි ළමා කාලෙම තරුණ කාලෙම පැවිද්දට එන එකේ වටිනාකම. ගොඩාක් දුක් මග හැරෙනවා. අය පොත්වල ලියලා නිම කරන්න බැරි තරම් දුක් ගොඩක් මග හැරෙනවා භික්ෂුවකට. ගිහි ජීවිතයේ තුල හිටියනම් අවුරුදු 80ක් විතර කාලය අර මම් මගේ කරගෙන සතුට ඇති කරන නිසා මම්මගේ කරගෙන ඒ මම්මගේ කරගත්ත දේවල් නිසා පින්නතුනි විඳින්න තිබ මහා දුක් කන්දරාවක් භික්ෂුවකට නැති වෙනවා, මගහැරෙනවා. ගිහි ජීවිතේ මගහැරීම දුක මගහැරීමක්. ගිහි ජීවිතේ මගහැරීම කියන්නේ භික්ෂුවක් දුකයි මගහරින්නේ. ඉතින් ඒකම මහ සැපයක්. ඊළඟට මෙහෙමත් බලන්න පින්නතුනි, අපි මේක තමයි සදාය සමයට වෙලා කරන්න ඕනේ. හරිද? ඇයි ලොකු පුතා වෙනස් වෙලා, ඇයි පොඩි පුතා ඕව නෙවෙයි හිතන්න ඕනේ. මම දැන් ජොබ් එකට යන්නෙත් නෑ, ටිකක් අවලංගු වාසියක් වගේ මම දැන් ඕව නෙවෙයි හිතන්න ඕනේ. හරිද? එන්න මගේ වටිනාකම් ගිලිහිල යනවා. මේ මිනිස්සුන්ට මතක නෑ මං කරපුවා. ඕව නෙවෙයි හිතන්න ඕනේ. මෙන්න මේව හිතන්න. මොකද්ද ගත කරපු ජීවිතේම? බලන්න පින්නතුනි, මගහරින්න ඕන දේවල් මගහරින්න නැතුව අවිද්‍යාව නිසා, මම්මගේ කරගැනීම නිසා බලන්න අපට දුක් විඳින්න උන හැටි. අපි හොඳට මේක කල්පනා කරන්න ඕන. යමක් මගේ කරගත්තා කියන එකේ ඇතුළාන්ත අදහස මොකද්ද? ඇයි මේ ලෝකේ මේ අපට අයිති නැති දේවල් දිහා බලලා සතුටු වෙන්න පුළුවන්? ඒත් ඇයි අපි මගේ කරගන්න උත්සාහ කරන්නේ? නේද? ඒ කියන්නේ මේ ලෝකේ සමහර දේවල් බලලා සතුට වෙන්න පුළුවන් අපිට. අහලා සතුට වෙන්න පුළුවන්. ඒත් ඇයි මගේ ගොඩට දාගන්න පොඩි උත්සාහයක් දෙන්නේ? අර මගේ ගොඩට දාගන්න පුදුම උත්සාහයක් දරනවා. අපේ අවිද්‍යාසහගත මනස හිතනව පින්නතුනි, යමක් මගේ කරගත්තොත් තමයි මට ඕන ඉදිරිය තියෙන්නේ. දැන් මේ ශාරීරික ආයුධ මගේනේ නේ. ඇයි මේ අත මට ඕන විදිහට උස්සන්න පුළුවන්, පාත් කරන්න පුළුවන්, මේ ඇඟිලි හොල්ලන්න පුළුවන්, මේ කතා කරන්න පුළුවන් නේද?
මට ඕනි දර මේක පවත්වන්න පුළුවන් කියලා පොඩි ඉංගියක්කා පුංචි කාලේ, මොක ඉපදුණු ගමන් සක්කාය දෘෂ්ටි නෑන. නමුත් අර ඉපදුනාට පස්සේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන්, අත පය හොලවන්න පුළුවන්න්නේ, ඕන ඕනු නාම අර පැත්තර මේ පැත්තර පෙල්ලෙන්ට පුළුවන්. ඒ වගේ දේවට්ටිකක් නිසා අපට හිතර මේක මම කැමති විදිර පවත්වන්න පුළුවන් නිසා මගේ කියලා අපට හිතුණා. නමුත් ඉතින් ඇත්තට මේක මම කැමති විදිර පවත්වන්න පුළුවන් එකක් නෙවෙයිනේ. දත් කාගෙද? තමන්ගෙනේනේ දත්. මගේ දත් කියලානේ කකිනකොට කියන්නේ අනුන්ගේ දත රිදෙනවා කියලා නෙවෙයිනේ, මගේ දත රිදෙනවා කියලා අපි කියන්නේ. එනේ දත මගේ කියන්නේ දත කාට ඕන ඉදිරිය තියෙන්න ඕන? මට ඕන විදියට. නමුත් දත මට ඕන ඉදිරිය නෑනේ. වයසට යන්න යන්න දිරනවා, හැලෙනවා, ගලවණ්ඩත් වෙනවා. කෙස් කාගෙද? මගේ කෙස්, මගේ කෙස්, මගේ කෙස් කියලා කියන්නේ කොණ්ඩේ. නමුත් මේ පාට කරන්න වෙන්නේ. පාට කරන එක වැරදි කියනව නෙවෙයි. මේ ඇයි පාට කරන්න වෙලා තියෙන්නේ? මම කැමති විදිහේක නෑ. ඒක මේ වෙන මොකද්ද ක්‍රමයකට යනවා. ඉතින් ඒ වගේ. ඒ සමහර ඉතින් තරුණ කාලයේ මොනර පිල වගේ තිබ්බ සමහර අයගේ කොණ්ඩ කිතුල් රැහන් වගේ තිබ්බේවනේ. අවුරුදු 80ක් විතර යද්දි නේද හරි අමාරුවෙන් මේ අර කරලක් වගේ උතන්නේ නේද? මගේ වසඟේ තිබ්බේ නේ කොණ්ඩේ. ගැලවි 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 ගිහිල්ලා. තරුණකමත් එහෙමද නැද්ද? තරුණකම මගේ කියලා අල්ලගෙන හිටියනේ අපි ඕනම කෙනෙක්. ගිලිහිලා ගියද නැද්ද? මට ඕන ඉදර නෑ. රූපෙත් සුන්දරත්වයත් එහෙමද නැද්ද? නේ සානේ අවුරුදු 50 වගේ පැනපු කෙනෙක් අවුරුදු 18 20 පින්තූරයක් දැක්ක ගමන් මොකද වෙන්නේ නේද? ලොකු හුස්මක් උඩට අරගෙන පහළ රතන දෙයියනේ වට වෙච්ච දේ. හරිද? ඒ කාලේ කී දෙනෙක් බස් එකකට නැග්ගත් මන් දිහා බැලුවද? දැන් සීට් එකක් අරන් දෙන්න මිනිහෙක් නැහැ. හරිද? ඒ කියන්නේ අර තරුණ කාලේ වසඟේ තිබ්බේ නැහැ. හැබැයි අපිට දුන මගේ කියලා අර පොඩ්ඩක් අතපය හොලව ගන්න පුළුවන් වුණා කියලා නේ, පොඩ්ඩක් කතා කරගන්න පුළුවන් වුණා කියලා අපි මේකේ අයිතිවාසිකම ගත්තා. ඒ මට ඕන දේ තියෙනවා කියලා. ඇත්තටම විමසල බැලුවොත් මේ අතපය උස්සනවා කියන එකත් යම්කිසි හේතුවකට අනුව තියෙන්නේ. ඒ හේතු නැති වුණොත් කෙහෙල් කොටම් වගේ තමයි නේ. ඔය ඉස්පිරිතාලෙ කොච්චර ඉන්නවද නේ? අත උස්ස ගන්න බෑ, කකුල් උස්ස ගන්න බෑ. අර මේ ස්වභාවයෙන්ම යම් යම් හේතුන්ට අනුකූලව පොඩ්ඩක් එහෙට මෙහෙට පෙරලන්න පුළුවන් විදිහට ලැබිච්ච නිසා පෙරලනවා මිසක් මේක ඇත්තටම අර මම විසින් හදාගත්ත මගේ කියලා අයිතිවාසිකමක් දෙන්න බැරි සංස්කාර ගොඩක් විතරයි. නමුත් ඒක තුල අපි මුලාවටපත් වුණා. අත උස්සන්න පුළුවන්, පහත් කරන්න පුළුවන්. මේ නිසා මේක මම කැමති විදිහට පවත්වන්න පුළුවන් දෙයක් මගේ කියලා අපි ගත්තා. නමුත් හොඳට මෙහෙම විමසලා බැලුවොත් අපේ කේස් ගහේ ඉඳලම පින්නතුනේ නේ. ලේ ටිකවත් මට ඕන විදිහට නැහැ නේද? ඕගේ සමහර කාලවලට සීනි වැඩි වෙනවා නේ. ওই ගොඩක් ප්‍රශ්න තියෙන්නේ. ඒකත් මම කැමති විදිහට තියෙන එකක් නෙවෙයි. එතකොට මෙන්න මෙහෙම යමක් මගේ කියලා අපි ගන්නේ ඒක මම කැමති විදිහට පවත්වන්න පුළුවන් කියන සංකල්පය මගේ කරගත්තම අපිට තියෙන නිසා. එතකොට අර සතුට ඇති කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී පින්නතුණු අතීතයේදී තණ්හා සහගතව මගේ කරගත්තා. බලන්න පින්නතුණි, يعني මම කැමති විදිහට පවත්වන්න පුළුවන් විදිහට අයිති කරගත්තා. බලන්න සතුට කොච්චර දුක දෙනවද කියන්නේ. නැවත නැතිම සන්න පින්නතුණේ, අන්න ඒ මගේ කරගත් දේවල්, මගේ කරගත් අය, මගේ කරගත් ආදරයන් කාලයක් ඇද්දි තේරෙනවා මගේ නෙමෙයි කියලා. يعني මම කැමති විදිහට නැහැ. මම හිතපු විදිහට නැහැ. මම බලාපොරොත්තු වෙන විදිහට නැහැ. දරුවොත් එහෙමයි. දරුවන්ගේ සැබෑ තතු දැනෙන්න විවාහ කළ දෙන්න ඕනේ. සැබෑරත් දැනෙන දරුවෝ විවාහ කරලා දෙන්න ඕනේ. යාළේ යාළේ කූඩුවටම හිර වෙනවා. අන්තිමට අම්මට තාත්තා දැන් පුංචි කාලේ දරුවෝ අම්ම තාත්තට පස්සේ දුවනේ අවුරුදු 2 3 හරිද? වයසට ගියාම අම්මල තාත්තලා අනිත් පැත්තට දුවන ළමයිගේ පැත්තට. හරිද? ලොකු පුතාට කතා කරනවා, පොඩි පුතාට කතා කරනවා, දුවට කතා කරනවා, ඇයි කතා කරන්නේ නැත්තේ කියලා අහනවා. උඹලට අපි අමතක වෙලාද කියලා අහනවා. හරිද? පව් නැද්ද කියලා අහනවා. හරිද? පුංචි කාලේ ළමයි දුව අම්ම තාත්තල පස්සේ අම්මල තාත්තල වයසට ගියාම ළමයි පස්සේ දුවනවා. ඉතින් එතකොට පින්නතුනි බලන්න
මම මගේ කරගත්තට සතුට ඇති වෙන දේවල් මම කැමති විදිහට පවතී කියලා බලන්න තින් මම කැමති විදිහට ඒ කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක තමන්ට විතර දුනේ. දැන් ගොඩක් අය හිතන්නේ ඇයි දෙන්නේ මට විතරක් මෙහෙම උනේ. ඇයි මගේ මිනිස්සු විතරක් මට මෙහෙම කරන්නේ? නෑ පිළිදු මේ ලෝකේ ඕනම කෙනෙක් බාහිර සංස්කාර ධර්මයක් මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගත්තද ඒ ඕනම කෙනෙකුට දුක් විඳින්න උනා. මොකද එයා කැමති විදිහේ දේ තියෙන්නේ. දැන් වෙලා තියෙන මොකක්ද දන්නවද? අර ඔය අපි ඉස්සර මේ මහවැපැත්තේ අරණ්‍යකේදී වලි කුකුල්ලු ඉන්නවා. ඔය අපේ ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ අපිත් ඒක වරින් වර කරනවා. මේ වලි කුකුල්ලු 20ක් විතර හිටියා. එතකොට මේ එයාලට උදේ ඔය දාන වෙලාවෙන් පස්සේ ඉතුරු වෙන ඉඳුල් දානවා. මේ එකට දැම්මත් ඔක්කොම පර කරන නිසා තැන් 10කට විතර දානවා. ඉතින් මේ වලි කුකුල්ලු කරන්නේ උනේ එක තැනකට ගිහලා කකා ඉන්න ගමන් දුන අනිත් එකට. හරිද? මොකද මෙයාට හැමතිස්සෙම හිතනවා මීට වඩා අර කොහොඳ ඇති. හරිද? ඒක පොඩ්ඩක් කන ගම ඉඳලා ආපු අනිත් එකට පයින්නවා. අන්නේ එක තමයි මේ ලෝක සත්‍යය. මගේ ජීවිතේ දුකයි. හැබැයි අර පවුලේ කට්ටිය බුදුන් අතරින් ඉන්නවා. හරිද? ඒ පවුලේ කට්ටිය හිතනවා අපේ ජීවිතේ දුකයි. හැබැයි අර කට්ටිය සතුටින් ඉන්නවා. හැබැයි පින්නතුනි මේ ලෝකේ කවුරු මගේ කරගත්තත් කවුරු මගේ කරගත්තත් ඒක රජ කෙනෙක් වෙන්න පුළුවන් අමාත්‍ය කෙනෙක් වෙන්න කවුරු හරි වෙන්න පුළුවන්. මේ ලෝකේ යම් කිසි සංස්කාරයක් මගේ කරගත්තද එයා අයිතිවාසිකම් කියනද මගේ කියලා ඒ මගේ කරගත කිසිම කෙනෙකුට කිසිම ඒ මගේ කරගත දේවල් තමන් කැමති විදිහට පවත්වනවා කියන එක කරන්න බෑ. අනුමගන්නේ අපිට අපේ ශරීරයවත් අපි කැමති විදිහට පවත්වන්න බෑනේ. මේක ලෙඩ වෙනවනේ, මේක වයසට යනවනේ, මේක දත් හැලෙනවනේ, මේක කොණ්ඩි දෙනවනේ. මගේ කියලා අල්ලගත්ත මේ පංචස්කන්ධ ධර්මයේවත් මම කැමති විදිහට නැතිනම් නේද? මේක උපදින වේදනා සංඥා සංකාර විඥාන කිසිම දෙයක් මම කැමති විදිහට පවත්වන්න බෑ මේක. නේ? තරහ යනකොට කොච්චර කැමති වුණත් තරහ එනවනේ. නේද? මගේ වශයෙන් නෙමෙයි හිත තියෙන්නේ. එහෙනම් මේ ළඟ තියාගෙන සලකපු මේ පංචස්කන්ධ ධර්මයේ පිනතරින් මම කැමති විදිහට පවත්වන්න බැරි නම් බාහිර කෙනෙක් මම කැමති විදිහට පවත්වනවා කියන එක වෙන්නෙම නැහැ. මේ ලෝකේ හොඳට මතක තියාගන්න මේ ලෝකේ බණහන හැම කෙනා මේ ලෝකේ කිසිම භාර්යාවකට තමන්ගේ කරගත්ත ස්වාමියා තමන් කැමති විදිහට පවත්ව ගන්න බැරි වුණා. ඒක පුද්ගලික ප්‍රශ්නයක් විතර දකින්න එපා. මේ ලෝකේ කිසිම ස්වාමියෙකුට තමන්ගේ කරගත්ත භාර්යාව තමන් කැමති විදිහට පවත්ව ගන්න බැරි වුණා. ඒක එක්කෙනෙකුට විතරක් නෙවෙයි. මේ ලෝකෙ මොනියම්ම සංස්කාර ධර්මයක් අපි පැවිදි වෙලා ඉන්නවා කියලා පැවිදි වෙලා ඉන්න අපි හිතමු තාම අපේ අම්මලා තාත්තලා අපි මම්මගේ කරගෙන ඉන්නවා කියලා. අපි පැවිද්ද වුණත් මම කැමති විදිහටම අම පවත්වනවා කියන එක වෙන්නේ නැහැ. මම කැමති විදිහටම තාත්තා පවත්වනවා කියන එක වෙන්නේ නැහැ පින්නතුනේ. අපි මෙන්න මේ වගේ අසාර්ථක උත්සාහයක ඉන්නේ. පින්නතුනි මේ කැලෙන් ගේනවා කුළුහරකෙක්. කැලෙන් කුළුහරකෙක් ගේනවා. මේ කුළුහරකා මේ ගොඩාක් මේ හීල නැති කුළුහරකෙක්. මේ කුළුහරක මොකද කරන්නේ? කැලෙන් එළියට ආවට පස්සේ ගෙනවන නෙවෙයි කැලෙන් එළියට ආව කියලා අපි හිතමු. ඕනේ යම්කිසි මිනිහෙක් හිතනවා මේ කුළුහරකට මම නාස්ලණුවක් දාලා තෝල්ණුව දාලා මම කැමති විදියට හසුරවන්න පරිසරය හදා ගන්නවා. කැලින් ආපු කුළුහරකෙක් කුළුහරක් දමනේ දක්ෂ නැති මිනිස්සෙක් හිතනවා මම මේ කුළුහරකට තෝන්ලණුව දාලා මම කැමති විදියට හසුරවනවා කියලා. ඉතින් මෙයා ඉද උත්සාහ කරන හරියන්නේම නැහැ. කුළුහරකෙක්නේ. ඉතින් කුළුහරකෙකුට තෝන්ලණුවක් එහෙම අර කුළුහරක් දමනේ දක්ෂ නැති මිනිස්සෙකුට දාන්න බෑ. ඉතින් කොච්චර උත්සාහ කළත් ඒ දේ කරගන්න බෑ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ ලෝකෙ වෙන්නේ පින්නතුනි. මගේ වසඟයට ගන්න බැරි සංස්කාර මගේ වසඟයට අරගෙන. හරිද? වසඟයට අරගෙන අපි උත්සාහ කරනවා. අපි කැමති විදියටම පවත්තන්න. හැබැයි ඒ දේ කවදාවත් අපි කැමති විදියට පවත්තන්න පුළුවන් ස්වභාවයකක් නෙවෙයි ඒක.
ඒක අපි සිහිපත් කරේ කුළුහරකෙකුට තෝල්නණුව දාන්න දරන උත්සාහය මෙතන තියෙන්නේ. කුළුහරකාට තෝල්නණුව දාගත්තොත් මම කැමති විදිහට දක්ක ගන්න පුළුවන් කියලා නම් මනුස්සයර හැමතිස්සෙම හිතනා වගේ මේ ලෝකේ හැම කෙනෙම පින්නතුන් තියෙන පින්නතුන් අවටින්න කට්ටිය. පින්නතුන්ගේ දරුවෝ වෙන්න පුළුවන්. පින්නතුන්ගේ ස්වාමියා භාර්යාව වෙන්න පුළුවන්. පින්නතුන් අයිති කරගෙන ඉන්න කට්ටියක් ඉන්නවනේ. එයාලා හැමතිස්සෙම උත්සාහ කරන්නේ පින්නතුන්ට නාස්ලණුව දාන්න. හැමතිස්සෙම උත්සාහ කරන්නේ එහෙමයි. ඒකට තමයි එක එක නීති පද්ධති අරගෙන ඉන්නේ. අම්මේ ආරම කරන්න එපා, තාත්තේ මෙහෙම කරන්න එපා. ඔය එක එක නීති ගේන්නේ. මේ ගොඩාක් නීති අසාධාරණ නීති. නමුත් මේ අසාධාරණ නීති මේ බණහන පිනතුන් ඉදිරිපත් කරන්නේ මොහොකටවත් නෙවෙයි. එයා උත්සාහ කරනවා එයාට ඕන විදිහට පිනතුන් දක්ක ගන්න. නමුත් ඒ කරගන්න බෑ. හැබැයි එයා උත්සාහතරින්නේ නැහැ. රණ්ඩු වෙවි හරි කෑ ගහ හරි මොකද කරන්නේ යා? එයාට ඕන විදිහට පිනතුන් හසුරවා ගන්න උත්සාහ කරනවා. අපි මේ ලෝකේ යමෙක් මගේ කරගෙන ඉන්නවා නම් අපිත් ඔය සෙල්ලම තමයි. අපිත් එයාට නාස්ලන දාන උත්සාහ කරනවා. හරිද? ඒක සඳහය සමිති පොඩ්ඩක් හිතලා බලන්න. අවුරුදු 20ක් 30ක් විවාහ ජීවිතය ගත කරපු අම්ම කෙනෙක් බණ අහනවනම් ඔය අවුරුදු 30ේදිම උත්සාහ කළේ නැද්ද මහත්තයා තමන් කැමති විදිහට හදාගන්න? බණ අහන අවුරුදු 20ක් 30ක් මේ විවාහ ජීවිතය ගත කරපු මහත්තයෙක් පොඩ්ඩක් බලන්න අවුරුදු 20ක් 30ක් පුරා කොච්චර නීති දාලාද නෝනට. හරිද? තමන් කැමති විදිහට හදාගන්න. එන්ඩෙන්ඩ ඇත්තම කියන්න එන්ඩෙන්ඩ හොඳ වෙනවද එන්ඩෙන්ඩ නරක් වෙනවද? හරිද? දැන් අම්මල හිතන්න, දැන් බණහන වැඩිහිටි මව්වර හිතන්න, තාත් එන්නෙන්න කීකරුයිද මහත්තයා? බණහන මහත්තුර හිතන්න එන්නෙන්න නොන කීකරු වෙනවද? ඉතින් අවුරුදු 30ක උත්සාහය මොකද වෙලා තියෙන්නේ? වතුරේ නේද? වසඟයට ගන්න දරපු වෑයම අසාර්ථකයි. එන ඉස්සරහටත් ඉදන් උත්සාහ කළ වැඩක් වැඩක් නෑ. උත්සාහතරින් මහන්සිය විතරයි. ඉතුරු ටිකේවත් අන්න බලන්න. ඉතුරු ටිකේවත් නිදහසේ ඉන්න. ඉතුරු ටිකේවත් පොඩ්ඩක් නිදහසේ ඉන්න. එක දෙයක් කරන්න ඕන. යුතුයකම කරන්න ඕනේ. යුතුකම් කරන්න ඕනේ. ඉතින් අර මම කැමති විදිහට මෙයා හදාගන්න පුළුවන්, මම කැමති විදිහට මෙයා කවදරේ හදලා තමයි පස්ස බලන්න ඕන හිතන්න එපා. ඒවා වෙන්නේ නැහැ. මේ ශරීරයවත් අපිට ඒක බෑනේ. මේක දැන් මරණය කරා යන අපිට නවත්තන්න බෑ. මේ ශරීරයවත් අපි කැමති විදිහට වසඟයට ගන්න බෑ අපිට. එහෙනම් අපි කොහොමද පිටස්තර කෙනෙක් මගේ කරගෙන මම කැමති විදිහට පවත්වන්නේ? දැන් සඳය සමය ගත කරන දෙමව්පිය ළඟට හිතන්න දරුවෝ නේද? දැන් දරුවෝ කියන්නේ වසඟයට ගන්න බැරි තවත් ජීවි කොට්ටාසයක් නේ. දරුවෝ කියන්නේ අපි වගේ තවත් ජීවි කොට්ටාසයක්. එයාලට යුතුයකම් කරන්න ඕන. හරිද? පුතාගේ ආදරේ ලේලිට යද්දී උපේක්ෂාවෙන් බලන් ඉන්න. ඇයි ආදරේ කියන්නේ? දරුවගේ ආදරේ කියන්නේ වසඟයට ගන්න බැරි එකක්. දරුවගේ ආදරේ දකින්න මේ දැන් අපි තු මේ මේ පැන් කෝප්පේ පැන් තියෙනවා. මේ පැන් මං කියන මේ දරුවෙකුට මගේ අත් දෙකට දාන්න කියලා. මං දැන් මේ අල්ලගෙන ඉන්නවා. මං හිතනවා එක වතුර බිඳකටවත් යන්න දෙන්න නැතුව රඳවගෙන ඉන්නවා. පුළුවන්ද? නේ වතුර දානකොට මොකද වෙන්නේ? මේ වතුර මට රඳවගෙන ඉන්න බෑ. තවත් කෙනෙක්ගේ හිතේ Taman ගැන ඉපදුණු ආදරෙත් දකින්න එහෙම. අතරගත දිය දෝතක් වගේ. රඳවගෙන ඉන්න බෑ. අම්මට කවදාවත් බෑ දරුවගේ ආදරේ තමන් වෙනුවෙන් රඳවගෙන ඉන්න. ස්වාමියාට කවදාවත් බෑ භාර්යාවගේ ආදරේ තමන් වෙනුවෙන් රඳවගෙන ඉන්න. භාර්යාවට බෑ කවදාවත් ස්වාමියාගේ ආදරේ තමන් වෙනුවෙන් මර. නේ? දැන් මේ වතුර මේ අතර දානකොට පිරෙනවනේ. ඒ විදිහට තවත් කෙනෙක්ගෙන් ලැබුණු ආදරේ ඒ විදිහටම පිනද රඳවගෙන ඉන්න බෑ අපිට. ඒක සංස්කාර ධර්මයක්. අපේ නොදන්න කමට අන් අයගේ ආදරය මම මගේ කියලා ගත්තට මම කැමති විදිහට පවත්වන්න පුළුවන් වේ කියලා හිතලා බලාපොරොත්තු සහගතව අල්ල ගත්තට ඒව අතරගත දිය දෝතක් වගේ. ඒ අතරගත දිය දෝත රඳන්නේ කියන්නේ ලෝක ස්වභාවයක්. ඒ වගේ තමයි තවත් කෙනෙක්ගේ ආදරය තිබුණු විදියටම නොපැවතීම කියන්නේ ධර්මතාවයක්.
ඒ ධර්මතාව පිළිගන්න ආදරය වෙනස් වෙනවා. පුතාගේ ආදරය හැමතිස්සෙම යන පුතාගේ ආදර ලොවේ රැජින හැමතිස්සෙම තමන් නෙවෙයි. ඒක වෙනස් වෙනවා. සැඳෑ සමේදී පින්නතුනි ඒක අපි සිහිපත් කළේ වසඟයට ගන්න බැරි දරුවගේ ආදරේවත් වසඟයට ගන්න පුරකන්න එපා. ඒක ලේලික පැත්තරන යන්න දෙන්න. නේ සසර ජීවිත ඕන තරම් දරුවන්ගේ ආදරේ මගේ පැත්තට ඇවිල්ලා තියෙනවා. ගෙවුණු සංසාර ජීවිතේ ඕන තරම් දරුවන්ගේ ආදරේ මගේ පැත්තට ඕන තරම් ඇවිල්ලා තියෙනවා. හැම ආදරයක්ම මට අහිමි වුණා. ඒ වගේ ස්වාමියාගේ ආදරේ පාව වෙනස් වෙද්දී නේ භාර්යාවගේ ආදරේ පාව වෙනස් වෙද්දී මොකද කරන්නේ? මම වෙනස් වෙන එක මට නතර කරගන්න බැරි නා නේද? මං කොහොමද මෙයාගේ ආදරේ වෙනස් වෙන එක නතර කරන්නේ? ධර්මයේ අවශ්‍ය වෙනස් වෙන තැනදී හිත හදාගන්නයි. ධර්මයේ අවශ්‍ය ගිලිහිලා යන තැනදී හයියටින්නේ නේද? වේගෙන් සැඩපහරක් පල්ලෙහාට යන තැන කෙනෙකුට පුළුවන් නම් ගල් ගෙඩියක් අල්ලගෙන ඉන්න. ඒ අය ඒ වතුර ගහගෙන යනවා. හැබැයි මෙයාට හානියක් වෙන්නේ නැහැ. මෙයා අර කල්ලගෙන ඉන්නේ. අන්න ඒ වගේ පින්නතුනි තමයි තමන් ආදරය කරන කෙනෙක් තමන් ආදරය කරන්නේ මම්මගේ කරගත්තයි එක එක විකාර කරනවා හිටපු ගම. එක එක විකාර කරනවා. නික අන්නේ වෙලාවට තමන්ට පුළුවන් නම් ධර්මය තුලින් අල්ලගෙන ඉන්න ජීවිතේ. ඒනිකාර සැඩපහරක් තියෙන තැනකර ගලක් අල්ලගෙන ඉන්න මිනිස්සයා වගේ. මේ දරුවන්ගේ ආදරය වෙන වෙන අයට යනවා. ස්වාමියාගේ ආදරය වෙනස් වෙනවා. භාර්යාවගේ ආදරය වෙනස් වෙනවා. තමන්ට දුන්න වටිනාකම් දැන්නේ, දුන්න ආගය දැන්නේ, දැන් යුතුකම් කරන්නේ, වෙලාවකට අත්හැරලා දාලා වගේ ඉන්නවා. අන්න ඒ සංස්කාර වෙනස් වෙනකොට අනේ සංස්කාර සැඩපහර තුල පින්නතුන්ට හයියට ඉන්න පුළුවන් එකම තැන තමයි ඇත්ත තේරුම් අර ගැනීම. ඇත්ත තේරුම් ගන්න. ඕක තමයි ලෝක ස්වභාවය. දවසක මට මෙමුට මේ ඔක්කොම අතහැරෙනවා. ඒක නවත්තන්න මට බෑ. ලෝකෙ මතහැරෙන එක නවත්තන්න මට බැරි නම් නේද? يعني මට මේ ලෝකෙ අතහැරෙන එක මට නවත්ත ගන්න බෑ. ඉතින් මම මෙයාල නවත්ත ගන්නෙ කොහොමද? ඉතින් ඒක අපි සිහිපත් කළේ අර අපි මේ අපි පිළිඳින සංස්කාර පොරෙන් අහිමි වෙන්න ඕනේ. හරිද? සංස්කාර පොරේ කියන්නේ ඔක මම්මගේ කරගත්ත අයට බයිනවා, රිද්දනවා. හරිද? ඊළඟට මේ පැත්තෙන් කරනවට ආව මොකක් හරි කරනවා, වෙලාවට අඬනවා, වෙලාවට සාපත් කරනවා. ඒකට හොඳක් වෙන්නේ නැහැ මට කරන්නේ ඒවට කියලා. හරිද? ඔය වගේ ජීවිතේ නැති කළා කියලා බයිනවා. ඉතින් ඔය වගේ ඔය සංස්කාර පොරේ. අපි ඒ පොරෙන් අයින් වෙන්න ඕනේ. මැරතන් එකක් දුවන කට්ටියකුත් ඉන්නවා, මැරතන් එක බලන් ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒ වගේ අපි මේ ලෝකෙ පොරෙන් අයින් වෙලා පොරේ දිහා බලන් ඉන්න කට්ටිය බාටපත් වෙන්න ඕනේ. එහෙම හික්මීම සදා සමේදී අපි හදා ගන්න ඕනේ පින්නතුනි. ඒකටයි ධර්මය. තමන්ගේ දූල පුතාලගේ පවුල් ප්‍රශ්න ඇති වෙනකොට දැන් සමහර මේ දරුවන්ගේ ප්‍රශ්න වලට හොඳට ඉන්න නෝනා මහත්තයා රණ්ඩු අල්ලන්න පටන් ගන්නවා. ප්‍රශ්නේ ලොකු දුවගේ. මේ හොඳට හිටපු නෝනා මහත්තයා දැන් තරහ වෙලා. ප්‍රශ්නේ පුතාගේ. ඒවල ගැන අහක යන නැයි කොහෙද දාගන්නවා කියලා. හරිද? මේ දරුවන්ගේ ප්‍රශ්න වලට අම්මයි තාත්තයි මුණෙල්ලගෙන දෙන්නට දෙන්න මුණ බලන්න තියෙනවා. එහෙම දේවලුත් වෙනවා මේ ලෝකේ. දැන් ඒව හරියන්නේ නැහැ. දරුවන්ගේ ප්‍රශ්න අර මැරතන් එක දිහා බලාගෙන පිට ඉන්න අය වගේ දරුවන්ගේ ප්‍රශ්න දිහා බලාගෙන දරුවන්ට විසඳුම් දුම් දෙනවා. හැබැයි ප්‍රශ්න මෙතන පනින්න එපා. එහෙම අපිට පැනලා කටයුතු කරන්න කාලයක් නැහැ. නේ? දැන් සමහර අම්මලා තාත්තලා දැන් දුවයි බෑනයි නැත්තම් පුතයි ලේලි අතර ප්‍රශ්න ඕ මැද්දට පයින්නවා. හරිද? වැඩිපුර ආදරේ පුතාට නම් පුතාගේ පැත්ත ගන්නවා. හරිද? වැඩිපුර ආදරේ ලේ දුවට නම් දුවගේ පැත්ත ගන්නවා. හරිද? අනිවාර්ය ප්‍රශ්න නේදකොට නේද? වැඩිපුර මොකක් හරි දැන් දෙන්නගේ ප්‍රශ්නෙට මධ්‍යස්ථ විඳගෙන තමයි විසඳුම හොයන්න ඕන. නෑ, වැඩිපුර ආදරයෙන් කරන කරායි පැත්තර නැඹෙනවා හිත. ඔකනේ ඡන්දෙන් අග තියට යනවා කියලා. ඉතින් අනිත් පැත්තර රිදෙනවා එතකොට. ඉතින් ඒකයි සිහිපත් කළේ දැන් වැඩිහිටි වයසේදී සදා සමේති පින්නතුනි අපි කරන්න ඕන මේ දැන් අපේ මේ දැන් මේ අද මේ ගොඩක් ගුරු වෘතියේ හිටපු අයනේ මේකට දායකත්වය දරලා තියෙන්නේ.
බලන්න පන්තියක දරුවන්ට උගන්නන කටයුතු කරද්දී දරුවන්ගේ ප්‍රශ්නවලට පිනතුන් උදව් කරේ පැත්තක් ගන්න නැතුවනේ. නේද? ඔක්කොම දරුවෝ කියන හැඟීමෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන එන කාලේ දරුවන්ට උගන්වමින් එන කාලවල ගුරුවරයෙක් ගුරුවරයෙක් යහපත් ගුරුවරු ගුරුවරු හැමතිස්සේම හැම දරුවෙක්ම දරුවෙක් කියන සංකල්පයෙන් එයාලේ ප්‍රශ්න ඇති කරගත්තත් අමනාපකම් ඇති කරගත්තත් පුතේ ඔයාලා කවුරුත් හොඳින් ඉන්න ඕන අන්නේ වගේ නිකන් පිටින් ඉඳන් මැරතන් එකක් දිහා බලන කෙනා වගේ අර ප්‍රශ්න දිහා බලලා අවශ්‍ය අවවාදි දෙනවා. මැදර පණින්නේ නැහැ. අර ඒක ළමයේ පැත්ත අරගෙන අනිත් ළමයා කොන් කළා එහෙම කරන්න යන්නේ නැහැ යහපත් ගුරුවරු. අන්නේ වගේ පින්නතුනි වැඩිහිටි කාලයට එනකොට තමන්ගේ දූල පුතාලගේ පවුල් පරම්පරාවල ගැටලු ප්‍රශ්නාවට පස්සේ ඒ දිහා බලන්න. හැබැයි ඒක මැද්දට පනින්න එපා. අයිනින් ඉඳලා බලගෙන බලල පින්නතුනේ තමන්ට කරන්න පුළුවන් යුතුකම කරන්න. මොකද මේ සසර ජීවිතේක භවයක හරි අපි තේරුම් ගන්න ඕන දරුවම නෙවෙයි ජීවිතේ කියන්නේ. එක්ක භවයක හරි ඔක තේරුම් ගන්න ඕනේ. ස්වාමියාම නෙවෙයි ජීවිතේ. භාර්යාවම නෙවෙයි ජීවිතේ. ඉඩකඩම්ම නෙවෙයි ජීවිතේ. හරිද? ජීවිතේ කියලා කියන්නේ ඕ දේවල්ම නෙවෙයි පින්නතුනේ. පින්නතුන් හිතන්න මේ 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 කාරණාව කියලා දේශනාව අවසන් කරන්න ඔන්න වතුරේ මේ පීනන මිනිසෙක් යනවා ජලාශයක. ජලාශයක පීනන්න ගිහිල්ලා මේ මිනිස්සයා වැටෙනවා සුලියකට අහු වෙනවා. දැන් විශාල ජලාශයක්. දැන් සුලියකට අහුන මිනිසයාට මොකද වෙන්නේ? සුලියට අහු වෙච්ච මිනිසයාට ඒ ටික විතරයි. නේ? සුලියට අහු වෙච්ච මිනිසයාට ඒ ටික විතරයි. ඒකම කරෙක් 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 ඉන්නවා මහා ජලාශයක්. අර හොඳට ටික දුරක් පීන පීනාවා එක පාර සුලියකට අහු වුණා. ඊට පස්සේ එතනින් හැර දෙයක් නැහැ. අන්නේ වගේ තමයි පින්නතුන් අපේ ජීවිතවලත් උනේ. බොහෝම නිදහසේ ආව අවුරුදු 15ක් 20ක් විතර අර හොඳට පීන ගිනගේ මිනිස්සයා වගේ. ඔන්න ඊට පස්සේ විවාහ වුණා. ඔන්න සුලියට අහු වුණා. හරිද? දැන් අර සුලියට අහුන මිනිස්සයාට සුලියෙන් තොර දෙයක් නැහැ වගේ මේ ලෝකෙ ගොඩාක් අයට. පවුලෙන් තොර දෙයක් නැහැ. අපි හැම පවුලෙන් තොර දෙයක් නොකරගත්තර කවන්නේ මේ පවුල සදාකාලික ලැබිච්ච එකක් නා. අවුරුදු 1000කට විතර. අද හෘද ආබාධයක් හැදුනොත් අදම හිමිනෝ මේ කට්ටිය. සුලියට අහුවෙන්නේ ගොඩක් අය. පවුල කින සුලිය මම්මගේ කරගත්තර 3-4 දෙනාගේ සුලියට අහුවෙල කරෙක් 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 ඉන්නවා. මේ විඳින ලස්සන ලෝකයක් තියෙනවා. දරුවන්ගේ ලෝකෙම තමයි සුලිය කරකවෙන්නේ. සාමියාගේ ලෝකෙම සුලිය කරකවන්නේ. උදේටයි දවල්ටයි රැයටයි උදේටයි දවල්ටයි රැයටයි. හොඳට බලන්න දැන් සමහර අය වයසට යද්දී ඉඩකඩම් සුලියට අහුවෙනවා. සමහර අය වයසට යන පුදුම ඉඩම් තණ්හාවක් එන්නේ පින්නතුනේ. වැටමාහින් පොඩ්ඩක් වෙනස් කරගන්න පුදුම උත්සාහයක් දරන්නේ සමහර අය. හරිද? ඉඩකඩම් සුලිය කියලා ඔකට කියන්නේ. ඉඩකඩම් සුලිය. ඉතින් එතකොට වෙන්නේ අර සුලියකට අහුණු මිනිසයාට එතනින් එහා තියෙන දෙයක් අත්දකින්න බෑ වගේ අපි අර සීමිත පිරිසක් මම්මගේ කරගෙන සුලියට අහුවෙලා ඒවා ගැනම හිත 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 ඉඳ ගියොත් අපරාධී ජීවිතේ අන්තිමට මැරිලා යනවා. ඉතින් මේ ඒ නිසා පින්නතුන් මේ ජීවිතේ සැඳෑ සමය සසර ගමනේ අපිට කරගන්න බැරි වෙච්ච දේ තමයි ජීවිත අවබෝධය කියන එක. මේ සරේ ඒක කරගන්න ඕනේ. ජීවිතය අවබෝධ කරගන්න ඕන. මොකද්ද මේ ආයතන හයක් එක්ක හමු වෙන ඉඳුරන් අරමුණුත් එක්ක මේ පෙරලි පෙරලි යන චක්‍රය මොකද්ද? ඒක තේරුම් ගන්න උත්සාහ කරා. සැඳෑ සමය වෙන් කරන ධර්ම අවබෝධයට. අනිත් සියල්ලම යුතුයකම් සීමාවෙ තියාගන්න. යුතුයකම් කරනවා පැටලෙන්න යන්නේ නැහැ. යුතුයකම් කරනවා ඇමිනෙන්න යන්නේ නැහැ ඒවත් එක්ක. යුතුයකම් කරනවා ඒ පොරේට පණින්නෙත් නැහැ. පුළුවන් නම් එහෙම ජීවිතයක් ගත කරන්න. සාමාන්‍යයෙන් ගොඩාක් භික්ෂුන් වහන්සේලා ගත කරන්නේ එහෙම ජීවිතයක්. තමන්ගේ ගිහි කාලේ ඥාති පරිවර්තයක් ඉන්නවනේ. එයාලට අවශ්‍ය වෙලාට යුතුයකම් කරනවා. එයාලගේ ප්‍රශ්න තුනම පිටින් ඉඳන් උදව් කරනවා. ආපොයි ගොඩට වැටෙන්නේ. වැටෙන්නෙම නැහැ. ආපොයි පොකරට වැටෙන්නේ නැහැ පින්නතුනේ. ඒ සුලියට වැටෙන්නේ නැහැ. සුලිය පන්නගෙන ගිහපු කෙනෙක් වගේ. භික්ෂුන් වහන්සේ නමක් කියන්නේ. හරියට භික්ෂුන් වහන්සේ නමක් කියලා කියන්නේ. ඒ නිසා පින්නතුනුත් ඒ ආభాෂයට එන්න. ওই සුලියෙන් ඔළුව නිදහස් කරගන්න. එතන පුදුම නිදහසක් තියෙනවා. ඉතින් ඒකට සැඳෑ සමේ
පාවිච්චි කරන්න. නේද? බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝරත්නය ජීවිතය කරගන්න. අනිත් ඒවා ඔක්කොම ඊට යටින් තියාගන්න. තුනුරුවන් හිස මුදුනේ තියාගෙන අනිත් ඔක්කොම යටින් තියාගන්න. දරුවෝ හිමීට යටට දාන්න. ඈ තුනුරුවන් ඔලුවට ගන්න. සාමියා භාර්යාව යට දාන ගැන මේ අහිතක් හිතන්න එපානේ. එයාලට දෙවෙනි තැන දෙන්න. ධර්මාබෝධයට මුල් තැන. තුනුරුවන් හිස මස්තකයට ගන්න. ඔය ඔලුවට තියෙන ඔක්කොම ටික පොඩ්ඩක් බිම තියන්න. බලන කොච්චර බරකින් ඔලුව නිදහසේද කියලා. තුනුරුවන්ට ඔය ජීවිතය ඉඩක් දුන්නොත් හැම දිනාටම සැඳෑ සමය බොහෝම නිදහස් මානසිකත්වයකින් ආපසු හැරිලා බලද්දී මහා සෝමනස්සයක් උපදින විදියට ඉතාම අර්ථවත් විදියටම ගත කරන්නට අවශ්‍ය ධර්ම ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද දවසේ ජීවිතයේ සැඳෑ සමය ධර්මානුකූලව ගෙවීමට කටයුතු කළ යුත්තේ කොහොමද කියන මාතෘකාව යටතේ සිදුකරන්න යෙදුණු සදහම් දේශනාවට දායකත්වයෙන්ගෙන බොහෝම සාසනික හැඟීමෙන් ගෞරවයෙන් කටයුතු කළේ චන්දිමා අමරතුංග චාරිකා ගුණවර්ධන කුමාරි හේවාවිතාරණ ශාන්ති ප්‍රනාන්දු යන මහත්මීන් ප්‍රධානව මියුසියස් විදුහලේ 82 කණ්ඩායමේ ආදි ශිෂ්‍යාවන් සෑම දිනා විසින්ම බව සිහිපත් කළ තියෙනවා. ප්‍රධාන අරමුණ තමයි සියලුම ආදි ශිෂ්‍යාවන්ට ශිල්ප උගන් වූ සියලුම ගුරුවරුන්ට විදුහල්පතිනියන්ට සේවක සේවිකාවන්ට දෙමෝපියන් ස්වාමිපුරුෂයන් දූ දරුවන් ඇතුළු සියලුම දෙනාටම කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබීමටත් උතුම් ධර්ම අවබෝධය තුළින් නිර්වාණය කරා යෑමටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය හැම දෙනාටම ආශිර්වාදයක්ම වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්මදේශනා සිදු කරන්න දෙනු ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට නිදුක් නිරෝගී භාවය ලැබී ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරණ පින්නස් සෑම දෙනා නමින් මිය පරලොව ගිය පරලොව සැපත් සියලුම ගුරුවරුන්ගේත් මිතුරියන්ගේත් සේවක සේවිකාවන්ගේත් දායකත්වයේ දරූ සමගේ පරලොව සැපත් දෙමව්පියන්ගේත් සොහොයුරු සොහොයුරියන් ඇතුළු ඥාතීන්ගේ භවගාමී ජීවිතය හැම අතකින්ම සුවපත් භාවයට පත්වේවා කියලා අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් දායකත්වයෙන්ගෙන කටයුතු කරන්නට එදෙනු චන්දිමා අමරතුංග චාරිකා ගුණවර්ධන කුමාරි හේවා විතාරණ ශාන්ති ප්‍රනාන්දු යන මහත්මීන් ප්‍රධාන මියුචේස් විදුහලේ 82 කණ්ඩායමේ ඒ ආදි ශිෂ්‍යාවන් සෑම දෙනාම මේ සිදු කළේ සත්පුරුෂ කෘතවේදී උතුම් පින්කමක්. ඉතින් මේ පින්කම කරගන්නට යෙදුණු මේ පින්නතුන්ටත් මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන්න මැදිරිට සහ සම්බන්ධුන අනිකුත් සෑම දෙනාටමත් ඒ වගේම පින්නතුන්ගේ පවුල්වල දූ දරුවන්තුළු සියලුම සමාජික සමාජිකාවන්ටත් ඒ වගේම අපේ රටේ අපේ ලෝකේ මේ බණ අහපු සුපින්නත් ඔබ හැම දෙනාටමත් සියලු සත්ත්වයන්ටත් අනන්ත සක්වල වාසී සියලු සත්ත්වයන්ටත් බුද්ධාදි රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් පිහිටෙන් රැකවරණයෙන් සැනසීම කරා යන්නටම මම් පෙත් විවර වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති.
රාගක්ඛයෝ නිබ්බානං